අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. අද අපි මේ වීඩියෝව තුළින් කතා කිරීමට සූදානම් වන්නේ ලොතරැයි වාසනාව ලබා දෙමින් ජූලි 27 වැනි දින බුධ ග්‍රහය සිංහ රාශියට ගමන් කිරීම පිළිබඳවයි. ඉතින් මෙය විශේෂයෙන්ම කොඩා දරුවන්ට වෛරස් රෝග වැළඳෙන කාලයක් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔබට මුලින්ම මතක් කරන්නට කැමතියි ඔබ තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. බුදගේ මිතුරු රාශියක් වූ සිංහ රාශියට බුදගේ ප්‍රවිෂ්ටයන් සමග බොහෝ සුබ ඵල අත්විඳීමට හැකියාව ලැබේ. ඔබගේ ජන්ම පත්‍රයේ බුධ ග්‍රහය සුබව පිහිටා ඇතනම් අනිවාර්යෙන්ම ඔබට මෙම කාලයේ යහපත් වෙනු ඇත. එසේම සිංහ කටක වෘෂභ වෘචික සහ ධන ලග්න හිමියන්ට විශේෂ ධන ලාභ ඇතිවේ. ලොතරැයි ජයග්‍රහණ ලැබීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳ උනන්දු වන්න. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ 7 වැනි බුධගේ ගෝචරයෙන් සිදුවීම සමග පාලන තන්ත්‍රයේ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවේ. විපක්ෂය සමග මත ගැටුම් හටගනී. රටේ ජනතාවට විශේෂයෙන්ම කාන්තාවන්ට අපරදායක තත්ත්වයකි. කුඩා දරුවන්ට රෝගවලින් පීඩා විඳීමට ඇතිවේ. වෛරස් රෝගයක් පැතිරේ. එබැවින් සෞඛ්‍ය බලධාරීන් මව්පියන් ඉතා සැලකිල්ලෙන් අවධානයෙන් සිටිය යුතුය. විදේශ සම්බන්ධතා බිඳ වැටීමට කරුණු යෙදේ. ප්‍රතිඵල ගැටුම් පැනනගේ. උගතුන් බුද්ධිමතුන් අපහසුතාවලට පත්වේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ ගැටලු පැනනගේ. ඒවා යහපත් හැඩින් විසඳා ගැනීමට හැකියාව ලැබේ. ඉතින් අපි බලමු මේ ග්‍රහ මාර්ගව මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ශරීර සෞඛ්‍යයට බාධා. ලග්නාධිපති කුජ පස්වැන්නේ ගමන් කරන මෙම සතිය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. බුධ ග්‍රහයාද කුජ සමග යෝග වීම හේතුවෙන් ලේ දෘශ්‍ය වීමේ ලෝක හටගත හැකිය. ග්‍රහ ජීවිතය තුළ මෝඩකම් නිසා ප්‍රශ්න පැනනගේ. විවාහ වීමට සිටින අයට බාධා සහිත කාලයකි. රැකියාව තුළ දෝෂාරෝපණ එල්ලවේ. ඉවසීමෙන් කටයුතු කරන්න. ධනය හානිවීමක් සිදුවිය හැකිය. වියදම් අවම කරගන්න. විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බැවින් ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වන්න. කතරගම දේවයන්ට පූජා පවත්වන්න. ඔබගේ ජයංකය අංක 1. ජයවර්ණය තම පැහැය. ශුභ දිනය ඉරිදා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට විරුද්ධ ලිංගික ඇසුර. ලග්නාධිපති සිකුර හතර වැන්නේ බුධ සමග ගෝචර වන මෙම සතිය ස්ත්‍රී හා පුරුෂයන් අතර බැඳීම් වැඩිවේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. අවසන සතුට ඇතිවේ. විවාහ වීමට අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඇතිවේ. රැකියාවේ උසස් වීම ව්‍යාපාරිකයන්ට සබයි. ධනය ලැබෙන මාර්ග විවෘත වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. පංචශීලය ආරක්ෂා කර ජීවිතය ගෙවන්න. ඔබගේ ජයංකය අංක 1. ජයවර්ණය තම පැහැය. ශුභ දිනය ඉරිදා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ සිතට දුක කනගාටුව දැනේ. ලග්නාධිපති බුධ තුන්වැන්නේ ගමන් කරන මෙම සතිය දුකෙන් කෙවීමට සිදුවේ. අවාසනාවන්ත සතියකි. විවාහය කල් ගතවේ. ප්‍රධානින්ගෙන් දැනුම් අසන්නට සිදුවේ. කල්පනාකාරී වන්න. ආදායම් තත්ත්වය පහළට. වියදම් පරිස්සමින් කරන්න. සෞඛ්‍ය යහපත්ය. කට පරිස්සම් කරගන්න. බෝධි පූජා තබන්න. පිරිත් අසන්න. ඔබගේ ජයංකය අංක 1. ජයවර්ණය තම පැහැය. ශුභ දිනය ඉරිදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ ඥාතීන් සමග ගැටුම්. ලග්නාධිපති සඳ හතර වැන්නේ ගමන් කරන මෙම සතිය තුළ ඥාතීන් හිතවතුන් සමග ගැටලු ඇති කරගනී. ගෘහ ජීවිතය යහපත්ය. විවාහපත් අපේක්ෂිත අයට නව යෝජනා ඉදිරිපත් වේ. ප්‍රේම සබඳතා ඇතිවේ. රැකියා ස්ථානයේ මිතුරන් සමග ප්‍රශ්න ඇති කරගනී. ධනය සම තත්ත්වයේ පවතී. සති අන්තයේ විශේෂ ලාභ ලැබේ. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. නමුත් සෙම් රෝග ඇතිවේ හැකිය. පන්සිල් රකින්න. දන් දෙන්න. ඔබගේ ජයංකය අංක 6. ජයවර්ණය 23 පැහැය. ශුභ දිනය සිකුරාදා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ගෞරවයට හානි. ලග්නාධිපති රවි තොලස්සන්නේ ගමන් කිරීම තුළ දෝෂාරෝපණ එල්ලවේ. නීතමය ප්‍රශ්න ඇතිවේ. නොකළ වරදකට හසුවේ. පරිස්සම් වන්න. ගෘහ ජීවිතය තුළ අඩදමර ඇතිවේ. බුද්ධිමත් වීම යහපත්ය. විවාහයට බාධා කිනදේ. ප්‍රේම සබඳතා බිඳ වැටේ. රැකියාව කරගෙන යාමට ප්‍රශ්නයක් මතුවේ. ස්ථාන භාර ලැබේ. ධනය පිරිහේ. තැන්පත් මුදල් වියදම් කිරීමට කරුණියදේ. සෞඛ්‍යයට බාධා කිනදේ. ඇස් රෝග මතුවේ. බෝධි පූජා තබන්න. භාවනා කරන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සොර සතුට බිය ඇතිවේ. ලග්නාධිපති බුධ දොළොස්වැන්නේ ගමන් කරමින් නැඩබෙන මෙම සතිය ඔබගේ වටිනා භාණ්ඩ අස්ථානගත වීමට
ජයවර්ණය නිල්පාට ශුභ දින සෙනසුරාදා.